සුබ දවසක් කාලේ හැමෝටම. ඔන්න මං අද ගොඩක් කෙනෙකුගේ මාතෘකාව ගැන කතා කරන්න යන්නේ. මං අද කතා කරන්න යන්නේ කොහොමද ඉක්මනින්ම ගර්භණීභාවය ලබා ගන්න කියලා. ඉතින් මාසයක් වගේ කෙටි කාලයක් තුළ ඉක්මනින්ම ගැබ් ගැනීමට ඔයාලා විසින් කළ යුතු දේවල් සහ දැනුවත් විය යුතු කරුණු මොනවද ගැන තමයි මං අද කියන්න යන්නේ. ඉතින් මම පළමුවෙන්ම කතා කරන්න යන්නේ දින 30ක් ඇතුළත ඔයාගේ ඩිම්බවල ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට කළ යුතු දේවල් මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දුම්පානය වගේ දේවල් වලින් ඩිම්බ කෝෂවල ඩිම්බ නැතිවීම, කියන්නේ බවඳ භාවයට පත් කිරීමක් සිදු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඔබේ BMI දර්ශකය, කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය ඔබට තිබිය යුතු සාමාන්‍ය ස්කන්ධ දර්ශකයක් තිබීම වැදගත් වෙනවා. ඉතින් වගේම රුධිර කියන්නේ රුධිරයේ හීමොග්ලොබින් ප්‍රමාණය, රුධිර ප්‍රවාහය වැඩි අගයක් ගන්නත් ඕනි. ඒ වගේම ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනේ. කියන්නේ තමන් කෑම බීම වලින් වගේ විද දේවල් වලින් ආරක්ෂා වෙන්නත් ඔබ බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම ආතතිය කල්පනාකරණය කර ගැනීමටත් සැලකිලිමත් වෙන්න ඕන. වගේම ඔබේ ශරීරයේ උෂ්ණත්වය, එළ උෂ්ණත්වයෙන් යුතු ආහාර ගැනීමෙන් වැළකෙන්න ඕන. ඔබේ ඩිම්බවල ගුණාත්මක භාවය වැඩි කිරීමන ශරීරය සිසිල් කරන දේවල් කන්න බොන්න ඒ විදිහට ඉන්නත් ඕනේ. ඉතින් මේවා ගැන සැලකිලිමත් වුණොත් දින 30ක් වගේ කෙටි කාලයක් තුළ ආයෙත් ඉක්මනින්ම ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි දැන් බලමු ඔබ අනිවාර්යයෙන්ම මේ කාලය තුළ ආහාරයට ගත යුතු දේවල් මොනවද කියලා. ඉතින් ඒ වගේම ඔයාලා මේ කාලය තුළදී අනිවාර්යයෙන්ම එළවලු පළතුරු, ඒ වගේම දුඹුරු සහල්, ඕට්ස් සම්පූර්ණ ධාන්‍ය, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, එහෙම කාබනික ආහාර, කාබනික එළවලු වගේ දේවල් තමයි ආහාරයට එකතු කරගන්න ඕනේ. ඉතින් සමබර ආහාර වේලක් ගැනීම ඩිම්බවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට ඒ ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ කාලය තුළ ඔයාලා වැළකී යුතු ආහාර පාන මොනවද කියලා. විශේෂයෙන්ම සෝඩා සහ අනිකුත් අධික සීනි සහිත බීම වර්ග ආහාර වර්ග වලින් වැළකින්න ඕනේ. ඒ වගේම අධික කාබෝහයිඩ්‍රේට් ආහාර, පැස්ටා, ධාන්‍ය වර්ග, පාන්, බේකල් ආහාර, අර්ථපලාදීන් වැළකින්න ඕනේ. අඩු මේද සහිත කිරි, ට්‍රාන්ස් මේද සහිත ආහාර, සැකසු මස් වර්ග, අධික ලෙස මත්පැන් භාවිතය, අධික කැපෙන් භාවිතය, තේ කෝපි වගේ දේවල්, ඒ වගේම සකස් කළ ආහාර, විකෘතිම ආහාර, මේ වගේ වැළකෙන්නත් ඕනේ. ඉතින් අපි දැන් බලමු ඩිම්බවල ගුණාත්මක භාවය වැඩි කරලා ඩිම්බ මෝචනයට ගොඩක් උපකාරී වෙන ආහාර මොනවද කියලා. පෝෂදායි ආහාර කීපයක් මම දැන් සඳහන් කරන්න. ඔයාලා මේ දින 30 ඇතුළත මේ ආහාර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම බිත්තර, අලිගැට පේර, සෑමන්, සිට්‍රික් කුලේ පළතුරු වර්ග, බ්‍රොකොලි, සම්පූර්ණ කිරි හෂ්ඨ නිෂ්පාදන, නිබිති, ගෝවා ආදී සම්පූර්ණ ධාන්‍ය වගේ දේවල් ආහාරයට ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ස්වභාවිකම සරුභාවය වැඩි කර ගැනීමට කළ හැකි දේවල් මොනවද කියලා අපි බලමු. ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර අනිවාර්යයෙන්ම ආහාර අනුභව කළ යුතු වෙනවා. පෝලේට් සහ සින්ක් වැනි ප්‍රතිඔක්සිකාරක, පිරිමි සහ ගැහැණු කියන දෙවර්ගයේ දෙයංශයේම සාරවත් බව වැඩි කිරීමට ගොඩක් උපකාරී වෙනවා, වැදගත් වෙනවා. වගේම හොඳ උදෑසන ආහාරය, විශාල උදෑසන ආහාර වේලයක් පෝෂක පදාර්ථ වලින් යුතු ආහාර වේලක් ගැනීමත් වැදගත්. ට්‍රාන්ස් මේද වලින් වළකින්න ඕනේ, කියන්නේ ආහාර වලින් වළකින්න ඕන. අපිට PCOS වගේ රෝගයක් තිබේ නම් කාබෝහයිඩ්‍රේට් පරිභෝජනයත් අඩු කරන්න ඕන. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ආහාරයට එකතු කරගන්නත් ඕනේ. වැඩිපුර තන්තු බහුල කෙඳි සහිත ආහාර ඔබ ආහාරයට එකතු කරගත යුතුය. අධික මේද සහ කිරි නිෂ්පාදන, කියන්නේ ඒවා ආහාරයට ගත යුතුය.
ප්‍රෝටීන් ප්‍රභවයන් ආහාර මාරු කරන්න ඕන. ඉතින් ඒව ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි බලමු ස්වභාවිකවම ගැබ් ගැනීම සඳහා අපිට ස්වභාවිකවම කළ හැකි දේවල්. ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙකු හමු වෙලා මේ ගැන උපදෙස් ගැනීම වැදගත් වෙනවා. වගේම ඔබගේ ඩිම්බ පිටවීම පිළිබඳව නිරීක්ෂණය කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හොඳ පුරුදු වලින් කටයුතු දිනපතා දිනචර්යාව ගෙන යන්න ඕනේ. සමබර ආහාර වේලක් ගැනීමත් වැදගත්. නිතිපතාම ව්‍යායාම කටයුතු වල නිරත වෙන්න ඕන. නිරෝගී බවක් පවත්වා ගැනීම ගොඩක් වැදගත්. පෝලේට් අතිරේක අඩංගු ආහාර වගේම පෝලික් අම්ලය වැනි දේවල් ගැනීම ආරම්භ කර යුතු වෙනවා. ඊළඟ වැදගත් කාරණේ තමයි දිනපතාම හෝ විදි වශයෙන්ම දින දෙකකට වර දිනක් කැර දින ලිංගික එකතු වෙනවාන පේඔසබ් චක්‍රයේ සරු කාලය තුළ ඉතිං ඔබට අනිවාර්යෙන්ම ගර්භණී වීමට හැකියාව තිබෙනවා. ඒ ගැනත් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. ඊළඟට ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි ඔබගේ ඩිම්බවල ගුණාත්මක භාවය අඩුයි නම් මොනවාදේ ලක්ෂණ කියන එක. ඉතින් අසාමාන්‍ය වර්ණ දේහ සංඛ්‍යාවක් ඔබගේ ඩිම්බවල අඩංගු වෙනවා. එහෙනම් වර්ණ දේහවල ආබාධ දක්නට ලැබෙනවා. අඩු FSH සංස්ථිතයක් ඩිම්බවල දක්නට ලැබෙනවා. එස්ටඩේයෝල් අඩු මට්ටමක් පවතිනවා. ඒ වගේම අඩු ෆොලිකල් කවුන්ට් එකක් තමයි තියෙන්නේ. අක්‍රමවසත මොසබ් චක්‍රයක් සහ ගැබ් ගැනීමේ අපහසුතාවයක් දක්නට ලැබෙන කියන්නේ කල්ගත වීමක් පෙන්වනවා. ගබ්සා වීම සිදුවීමට පුළුවන්. ඒ වගේම AMH කියන හෝමෝනේ අඩු මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මේ ලක්ෂණ තිබෙනවා නම් ආගේ ඩිම්බවල ගුණාත්මක භාවය අඩු ලෙස දුර්වල ඩිම්බ ලෙස හඳුන්වනවා. ඉතින් එතකොට ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු වෙනවා ගැබ් ගැනීම සඳහා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ගැබ් ගැනීම සඳහා. ඉතින් මනින්න මාසයක් වගේ කාලයක් තුළ ගැබ් ගැනීමට නම් මේ ආහාර අනුභව කරන්න, ඒ වගේම අනිත් කටයුතු සිදු කරන්න, වෛද්‍යවරයෙකු හමුවන්න. ඉතින් මම හිතනවා ඔයාලා දිගටම මගේ channel එකත් එක්ක ඉඳී කියලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම like කරන්න, අදහස් පහලින් comment කරගෙන යන්න, share කරන්න, අනිත් වීඩියෝත් බලන්න, දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.